දැන් මේ ඉන්න ස්ථානය දැදිගම කොටවෙහෙර. මේ ස්ථානය ඉතිහාසයේ විවිධ නාමකරණ වලින් හඳුන්වලා තියෙනවා. ඇත්තටම මුල්ම කාලේ කීරවැල්ල, ඊට පස්සේ ජාතිගාම, ඥාතිගම, ඊට පස්සේ පිළගම, දැතිගම තමයි, ඊට පස්සේ තමයි දැදිගම කියන නම නිර්මාණය වෙන්නේ. ඇත්තටම දැන් අපි දන්නවා මුල්ම කාලේ අනුරාධපුර යුගයේ ගත්තොත් එහෙම මේ ස්ථානේ මුලින්ම හඳුන්වලා තියෙන්නේ කීරවැල්ල කියන නමින්. ඒකට හේතුව තමයි දැන් අපි දන්නවා කිත්සිරි මෙවන් රාජ්‍ය සමයේදී ලංකාවට දල්දා වහන්සේ වැඩම කරනවා. ඒතර මේ දල්දා වහන්සේ වැඩම කරනකොට ඒ කාර්යයට සම්බන්ධ වෙන්නේ හේමමාලා සහ දන්ත කුමරු. දැන් මේ දෙදෙනා ඇවිල්ලා පදිංචි වෙච්ච ප්‍රදේශය තමයි මේ ප්‍රදේශය. ඉතින් 12 වන සේවස වෙනකොට අපිට පේනවා මේ රජපෞලේ නෑයන්ගේ ගම් ප්‍රදේශයේ. ඒ නිසා මෙහෙට කිව්වා ඥාතිගාම කියලා. ඒ ඥාතිගාම කියන නාමකරණය ඉතා හොඳින් පැහැදිලි වෙනවා මේ අසල තියෙන අබේදාන සෙල්ලිපියනොත්. ඉතින් ඒ වගේම ගම්පොළ යුගයේ ලියවෙන තිසර සංදේශයේ මේ ප්‍රදේශයේ හඳුන්වනවා දැතිගම්පුර කියන නාමකරණයෙන්. දැන් අපි ගත්තොත් එහෙම පාලියෙන් ලියවෙන මහාවංශය, මේ පාලි මහාවංශය තුළ මේ ස්ථානයේ හඳුන්වලා තියෙන්නේ පොංකගාම කියලා. දැන් ඒතර මේ පොංක කියන්නේ අර ඊතලයක තියෙන පිටිපස්සේ තියෙන පිහාටුව. පසු කාලීන මෙය අටුවාවල පරිවර්තනය කරනකොට පැඟිලිය දැත්ත කියන නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් ඒ දැත්ත පසුව දැත්තගම දැතිගම වුණා. දැතිගම පසුව දැදිගම කියන නාමකරණය නිර්මාණය වුණා. ඇත්තටම දැන් අපි මේ පරාක්‍රමබාහු කියලා කතා කරන්නේ මහා පරාක්‍රමබාහු රජුව ගැන. අපි දන්නවා පොළොන්නර යුගයේ චෝල පාලනයෙන් ලංකාව මුදාගන්නේ පළවන විජයබාහු රජුරු. ඒ පළවන විජයබාහු 1110 දී මිය යනවා. ඒ විජයබාහු මිය යෑමෙන් පස්සේ මේ ලංකාව ප්‍රධාන වශයෙන්ම කොටස් හතරකට බෙදිලා යනවා. ඒ තමයි රජරට, දක්කින දේශය, 12000 රට සහ 8000 රට කියලා. ඒ පළවන විජයබාහු රජුට හිටියා සහෝදරියක් මිත්තා කුමරිය කියලා. ඒ මිත්තා කුමරියට හිටියා පුතුන් 3 දෙනෙක්. ඒ තමයි මානාභරණ, කිත්සිරිමේඝ සහ සිරිවල්ලභ කියලා. එයින් මේ මානාභරණ තමයි අපි මේ දැන් කතා කරන දක්කින දේශයට ඇවිල්ලා මේ දැදිගම මුල් කරගෙන ඇතරම රාජධානියක් ආරම්භ කරන්නේ. ඒ අපි කතා කරපු මානාභරණගේ සහ රත්නාවලී දේවියගේ පුත්‍රයා තමයි මහා පරාක්‍රමබාහු. ඇතරම මහාවංශයේ 62 පරිච්ඡේදයේ සඳහන් වෙනවා මේ පරාක්‍රමබාහුගේ උත්පත්තිය ලැබපු ආකාරය සහ ඒ උත්පත්තිය ලැබපු ස්ථානය ගැන. ඒ වගේම මේ මහා පරාක්‍රමබාහු ඉපදුන තැන කුඩා දාගැබක් ඉදි කරනවා. ඒ කුඩා දාගැබ යට කරලා තමයි ඔහු පසුව රාජ්‍යත්වයට පත් වුනෙන් පස්සේ මේ ප්‍රධාන දාගැබ ඉදි කරන්නේ. ඇතර මේ ප්‍රධාන දාගැබේ කෙළවරක ඒ පරාක්‍රමබාහු උපන් ස්ථානයේ තියෙන කුඩා දාගැබත් අපිට දැක ගන්නට පුළුවන්. මේ ස්ථානයේ මුලින්ම කැණීම ආරම්භ කරන්නේ 1890 දී HCP බෙල් මහත්මයා. මේ HCP බෙල් මහත්තයා මේ ස්ථානයේ පැවිල්ලා මේ ස්ථානය පිළිබඳව වාර්තා කරනවා. මේක පස්ගොඩල්ලක් විදිහට යට වෙලා තිබ්බා. මේ ස්ථානයේ දාගැබක සාධක තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ 1930 දී HW කොඩ්රින්ටන් මේ ස්ථානයට ඇවිල්ලා මේ ස්ථානය උපකල්පනය කරනවා මේ මහා පරාක්‍රමබාහු උපත ලැබපු ස්ථානය වෙන්නට ඇති කියලා. 1947 තමයි මෙහි පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු ආරම්භ කරන්නේ. ඒ චාල්ස් ගොඩකුඹුර කියන පුරාවිද්‍යාඥයා යටතේ තමයි මෙහි කැණීම් කටයුතු ආරම්භ කළේ. අතවශ්‍ය මේ ස්ථානය පුරාවිද්‍යාත්මකව ගත්තාම ඉතාම වැදගත් සාක්ෂි රැසක් හමු ස්ථානයක්. මේ ස්ථානයේ කැණීම් කරනකොට ප්‍රධාන වශයෙන් නිදන් කොටු 3ක් මෙයින් මතුවලා තියෙනවා. ඒ නිදන් කොටු වලින් සොයාගත් සාක්ෂි අතර ඉතාමත් වැදගත් ශාසනික වශයෙන් වැදගත් බුදු පිළිම අපිට රැසක් හම්බිච්ච ස්ථානයක් තමයි මේ අපි හඳුනා ගන්න දැදිගම කොටවෙහෙර. ඒ වගේම මේ කොටවෙහෙරෙන් හම්බිච්ච ඇත් පහන ඉතාම ප්‍රකට නිර්මාණයක් වශයෙන්ුත් අපි හඳුනා ගන්නවා. ඇතරම ලංකා ඉතිහාසයේ ශාසනික වශයෙන් ගත්තාම ගම්පොළ යුගය වෙනකොටත්
මේ ලංකාවේ ප්‍රධාන ආගමික කේන්ද්‍රයක් බවට පත් වෙලා තිබුණා කියන්නට මහාවංශය තුලින් අපිට සාක්ෂි රැසක් හඳුනා ගන්නට පුළුවන්. 1951 මෙහි කැණීම් කරනකොට ප්‍රධාන නිදන් කොටුවේ තිබිලා හමු වුණා මේ ඇත් පහන. ඒ වගේම මේ හම්බ වෙන නිදන් කොටුව ගල්ලෑලි වලින් වහලා තියෙනවා. ඒ ගල්ලෑලි වලින් වහන්නට පෙර ඒ ඇතුලේ දල්වලා තියෙනවා පහන්. ඇතර මේ පහනක් දල්වලා ඇතුළත තියෙන ඔක්සිජන් ඉවත් කරලා ඒ තුළ නිර්මාණය කරලා තියෙනවා රික්තකයක්. ඉතින් මේ රික්තකයේ ඇතුලේ තමයි මේ ලෝකඩ ප්‍රතිමා ආදිය තැන්පත් කරලා තියෙන්නේ. ඒක ඇතර විශේෂ තාක්ෂණය තමයි. ඒවා දිරාපත් වීමෙන් වැළැක්වීම සඳහා තමයි මේ නිදන් කොටු තුළ රික්තකයක් නිර්මාණය කරලා ඒ ඇතුළත මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දැන් තැන්පත් කරලා තියෙන්නේ. මේ තුලින් අපිට හම්බෙලා තියෙනවා මහා මේරුව, ඒ වගේම වට්ටක පිරිතේ කොටසක් සඳහන් වන සෙල්ලිපියක් පවා මේ නිදන් කොටු තුන තුළ කරපු කැණීම් වලින් මතු කර ගන්නට පුළුවන් වෙලා තියෙනවා.